आय भगवान प्रिय हितवतुनी साराहंस्करणे संबंध में तुम्बनी वैदसरहन मगे मम बलापुरुत्वेन्ने साराहंशेट आदाल भाषा मेवलम सह इट आदाल अगैन क्रमेय संबंधव उबट यम अवबोधयक् लबा देन्न तोट साराहंस्करणे भाषा उपकरण कियला कियन्ने भाषाव भावित किरीम संबंध कारण भाषाव भावित किरीम संबंधव ये अपेक्षकया तुल तीयन विशेष कुशलता विभाल वेनवा सार्थक सारांशयक् संदहा इतनदी मम दक्वला तीयनवा संधि समास वगे ये सांप्रदायिक व्याकरण लक्षण ओब दन्नवा संधि कियला कियन्ने वचन कीपयक् एकट एकतु करन व्याकरण क्रमयक् व्याकरणांगयक् ए वगेम समास बलदी सिद्ध वेन्ने वचन කීපයක් එක වචනයක් බවට පත්වීම ඉතින් මේ දෙකේ වෙනස මොකක්ද කියන එක භාෂා ව්‍යාකරණයේ ඉගෙන ගන්න අය දන්නවා කොමනවත් අපිට දැන් භාෂා උපකරණ හැකියට මේව වැදගත් වෙන්නේ සමහර ලාවට දැන් වචන දෙකක් එක වචනයක් බවට පත් කරන්න පුළුවන් මේ කියපු මේ සංදි සමාස වගේ ව්‍යාකරණාංග වලින් දැන් රටෙහි වාසය කරන අය රට වැසියෝ කියලා අපිට කියන්න පුළුවන් එතකොට රටෙහි වාසය කරන රටවැසි වුණාම ඒක සමාසයක් වචනයක් තනි වචන කීපයක් තනි වචනයක් බවට එතනපත් වෙලා තියෙනවා ඒ වගේම තද්දිත නිපාත වගේ ව්‍යාකරණාංග දැන් අර ඉංග්‍රීසි වගේ ඉංග්‍රීසි භාෂාවයි වගේ ගත්තොත් අපි කියන්නේ ඇෆික්සස් කියලා මේ ප්‍රිෆික්ස් සහ සෆික්ස් කියලා කියන්නේ ඒ කියන්නේ සිංහලෙන් අපිට කියන්න පුළුවන් పూర్ව සර්ග සහ අපර සර්ග වචනයක මුලට යෙදෙන ප්‍රත්‍ය ඒ කියන්නේ සමහර නිපාත ඒ වගේම උපසර්ග වගේ ඒවා අපි పూర్ව සර්ග හැටියට හඳුනා ගන්නවා වචනයක අගට යෙදෙන ඔය තද්දිත ප්‍රත්‍ය කෘදන්ත ප්‍රත්‍ය වගේ ඒවා අපි අපර සර්ග හැටියට හඳුනා ගන්නවා ඉතින් මෙන්න මේ වගේ ව්‍යාකරණාංග පිළිබඳ දැනුම අපිට සාරාංශකරණයේදී පිටිවහල් කර ගන්න පුළුවන් වචන සංඛ්‍යාව අඩු කර ගන්න දැන් උදාහරණයක් හැටියට අපි හිතමු වැදගත් වන්නේ නැත शास्त्रज्ञ එතකොට ඒ වචන දෙකක් තනි වචනයක් බවට පත් වෙන ඒ වගේම ඒ භාෂා භාවිතයේ යම් විදග්ධ භාවයකට ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ කරුණු කාරණා භාෂා උපකරණ හැටියට සාරාංශකරණයේදී වැදගත් වෙනවා මේ එහි වචන සංඛ්‍යාව අරපිරිමැස්මකින් භාවිත කරන්නත් ඒ වගේම ඒ සාරාංශයේ විදග්ධ භාවයට පත් වෙන්නත් සාර්ථකත්වයට පත් වෙන්න. ඒ වගේම විරාම ලක්ෂණ නිසි පරිදි යෙදීම එමති මෙතිත වෙන්න පුළුවන් කමාව වෙන්න පුළුවන් ඔය ආදී ඒ වගේම අක්ෂර විඤ්ඤාස උක්තාඛ්‍යාත සම්බන්ධ දැනුම ඒවා ඔබ ඒ ඒ පාඩම් වලදී ඉගෙනගෙන ඇති ඉතින් ඒවට අදාළ පොතපත තියෙනවා අන්න ඒ දැනුම වැදගත් වෙනවා සාරාංශකරණයේ සාර්ථකත්වයේ උදෙසා ඒ වගේම ශිල්පීය කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා නම් ඔබට මේ මුල් ඡේදය කියවලා ධාරණය කරගන්න වටහා ගන්න පුළුවන් නම් ඒක වැදගත් වෙනවා හරයාත්මක ප්‍රකාශය සහ උද්ධරණිය කියන්නේ මුල් ඡේදයේ වැදගත් කොටස හඳුනාගෙන ඒ උපුටා ගන්න පුළුවන් නම් සාරාංශයට උපුටා දක්වන්න පුළුවන් නම් ඒක වැදගත් වෙනවා ස්වාධීනත්වය ඒකේ මේ මුල් ඡේදය ඒ විදිහටම උපුටා දක්වීමක් හෝ නැත්නම් එතනින් අතනින් මෙතනින් තැන් තැන් වලින් කරුණු වාක්‍ය උපුටා දක්වීමක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ එය ඔබ ස්වාධීනව වටහාගෙන ස්වාධීනව එහි හරය ඉදිරිපත් කිරීම තමයි වැදගත් වෙන්නේ විකෘති කතනේ හෙවත් වක්‍ර භාෂිතයි දැන් මේ පිළිබඳව මම කලින් පටිගත කිරීමෙත් නැත්නම් දෙවෙනි වැඩසටහනෙත් සාකච්ඡා කරා ප්‍රකෘති කතනේ එහෙම නැත්නම් ඒ කිසියම් කෙනෙක්ගේ ප්‍රකාශයක් ආදී තියෙනවා නම් අපි ඒ ස්වරූපයෙන් නෙමෙයි ඒ ප්‍රකාශයේ අදහස ග්‍රහණය කරගෙන ඒ ලේඛකයාගේ නැත්නම් ඒ අපේක්ෂකයාගේ එහෙම නැත්නම් ඒ සාරාංශය ලියන කෙනාගේ වචනයෙන් තමයි ප්‍රකාශ කළ යුතු වෙන්නේ ඒ වගේම නිවැරදි ආකෘතියක් අනුගමනය කිරීම අපි ඒ කාරණේ ගැන කියලා තියෙනවා අර බගුවක් වගේ යොදා ගත්තාම ඒකේ ආකෘතික ස්වરૂපයක් ඇති වෙනවා ඒක උසස් ඇගීමකට ඉහළ ලකුණක් ලබා ගන්න සමහර ලාවට ඉවහල් වෙනවා ඒ වගේම
අවස්ථා සිද්ධිහා විෂයක්ෂේත්‍ර ගණනය කිරීම. දැන් ඔබට ලබා දීපු මේ මුල් ඡේදයේ තියෙන අවස්ථා සිද්ධි විෂයක්ෂේත්‍ර කරුණු හැටියට මේ කරුණු පහක් සඳහන් වෙනවා නැත්නම් ක්ෂේත්‍ර තුනක් මේකේ සාකච්ඡා වෙනවා. මේ විදිහට හඳුනා ගන්න ඕනේ. සාරාංශකරණයේදී කෙටියෙන් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාව තිබෙනවා වුණාට ඒ තියෙන අවස්ථා හෝ සිද්ධි හෝ විෂයක්ෂේත්‍ර අඩු කිරීමකට අවස්ථාවක් නැහැ. ඒකත් ඒක වැදගත්. බහිෂ්කරණය හා අන්තර්ග්‍රහණය කිව්වේ නොවැදගත්දී අත්‍යවශ්‍ය නොවන දේ බැහැර කරනවා, සාරාංශයට ඇතුළත් කළ යුතු දේ ඇතුළත් කරනවා. ඉතින් මේ කරුණු තමයි සාරාංශකරණය සම්බන්ධ භාෂා උපකරණ නැත්නම් භාෂා මෙවලම් හැටියට අපිට සාකච්ඡා කරන්න තියෙන ශිල්පීය කාරණා හැටියට සාකච්ඡා කරන්න තියෙන. මම මේ කෙටියෙන් කිව්වේ මේවා තවත් විස්තරාත්මකව ඔබට සාකච්ඡා කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මම අපේක්ෂා කරනවා මේ කතා කරපු ටික ප්‍රමාණවත් ඔබට වටහා ගැනීම සඳහා. ඊළඟට අපි බලමු සාරාංශයට ලකුණු ලබා දීමේ පිළිවෙල මොකක්ද කියන එක. ඉතින් ඒ විභාගයේ විභාගයකට ඒ විභාගයේ විභාගයට ලකුණු ලබා දීමේ යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ කරුණු අනුව තමයි මූලික වශයෙන් ලකුණු ලබා දීම සිද්ධ වෙන්නේ. මාතෘකාවක් යොදන්න කියලා තියෙනවා නම් සාරාංශයට ඒ සඳහා ලකුණු දෙකක් හෝ තුනක් වගේ ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන්. ආකෘතියට සමහර වෙලාවට ලකුණු පහක් ලැබෙන්න පුළුවන්. නමුත් ඒ විභාගවල ලකුණු සංඛ්‍යාව අඩු වැඩි වෙනවා නම් ආකෘතියට වෙනම ලකුණු දෙන්නේ නැතුව අනෙක් කොටස් අතරේම මේ ලකුණු ඇතුළත් කරන්න පුළුවන්. භාෂාවට ලකුණු 7ක් 8ක් වගේ ප්‍රමාණයක් අන්තර්ගතයට ඒ හා සමාන ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන්. මේ දල වශයෙන් ඔබේ අවබෝධය සඳහා කරපු ඉදිරිපත් කිරීමක්. දැන් ඇගයීම් කාර්යයේදී ඒ පරීක්ෂකවරුන්ට සමහර වෙලාවට තරු ලකුණු යටතේ ඡේදයේ තියෙන මුල් කරුණු ටික කරුණු පහක් හෝ අටක් ඔයාදී වශයෙන් දක්වලා තියෙනවා. එතකොට අන්නේ ඒ කරුණු ටික සාරාංශයේ තියෙනවාද කියන එක තමයි විමසා බලන්නේ. එතන කරුණු අටක් තියෙනවා නම් ඔබ ලියන සාරාංශයේත් ඒ කරුණු ගන්න තියෙනවා නම් ඒ කරුණු වලට අදාළ මූලික ලකුණු ලබා දෙන්න පුළුවන්. එහෙම නැතුව අර ඇගයීම් පටිපාටියක පරීක්ෂකවරයෙකුට ඉදිරිපත් කරන කරුණු සංඛ්‍යාවට වඩා කරුණක් දෙකක් අඩුයි නම් ඔබ ලියන සාරාංශය ඒ ඊට සාපේක්ෂව ලකුණු ලබා දීම කරුණු වලට ලකුණු ලබා දීම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම භාෂාව සම්බන්ධ කාරණේ භාෂාවට ලකුණු 7ක් 8ක් වගේ ප්‍රමාණයක් වෙන් වෙනවා නම් වෙන් වෙනකොට එතනදී එක වැරද්දකට එක ලකුණ ගානේ සමහල්ලාවට කපා හරින්න කියලා උපදෙස් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අක්ෂර වින්‍යාස හෝ උක්තාඛ්‍යාත එක වැරද්දක් හම්බුනොත් ඉතින් ඒක වැරද්දකට එක ලකුණක් කපනවා. ඒ කියන්නේ එකම වැරද්ද නැවත නැවත ඉදුණාට නෙමෙයි. දැන් උදාහරණයකට තුල කියන වචනය 3-4 පාරක් වැරද්දකොත් ඒ සඳහා ලකුණු 3-4ක් කපන්නේ නැහැ, ඒක ලකුණයි කපන්නේ. නමුත් ඒ වගේ වෙන් වූ අක්ෂර වින්‍යාස උක්තාඛ්‍යාත වැරදි එකකට එක ගන්න ලකුණු කපනවා. එතකොට ලකුණු හම්බෙන්නේ 7ක් හෝ 8ක් නම් වැරදි සංඛ්‍යාව ඒ ලකුණු ප්‍රමාණයට වඩා වැඩි වෙනකොට භාෂාවට ලැබෙන ලකුණු ප්‍රමාණය බිඳුවක් හැටියට තීරණය කරන්න පුළුවන්. ඒ වගේම සාරාංශය කියලා කියන්නේ හැමතිස්සෙම එක ඡේදයකින් ලිවිය යුතු පිළිතුරක්. ඡේද බෙදලා තියෙනවා නම් ආකෘතියට දෙන ලකුණු අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමස්ත ලකුණු ප්‍රමාණයෙන් ලකුණු දෙකක් තුනක් එහෙම නැත්නම් ලකුණක් කපා හරින්න කියලා උපදෙස් ලැබෙන්නත් පුළුවන්. ආකෘතියට ලකුණු වෙන් කරලා තියෙනවා නම් එතනදී අර මං කලින් වැඩසටහන් වල කිව්වා වගේ වගුවක් හැටියට ආකෘතියක් යදාගෙන ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒක හොඳ ලකුණක් ලැබීමට ඉවහල් වෙනවා. කොම වුණත් කාකපාද ඊතල අරහට ඊතල දාලා සමහර අය හරස් පැත්තටත් ලියන්න පුළුවන් කොටසක් එහෙම වුණොත් ආකෘතියට දෙන ලකුණු ලබා නොදෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම වචන බෙදීමේදී භාෂා ව්‍යවහාරය භාෂා රීති සැලකිල්ලට ගත යුතු වෙනවා. සමහරවිට වචන බෙදීම වගේ කාරණා සම්බන්ධ විකල්ප පිළිගැනීම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇට අවසානයේ තියෙන ය නිපාතයේ දුරස් කිරීම. ඒක එකට ලියන්නත් පුළුවන් දුරස් කරලා තියන්නත් පුළුවන්. ඒ වගේ වෙනස් වෙනස් සම්ප්‍රදායන් තියෙනවා. හැබැයි ඔබ කිසියම් එක ක්‍රමයක් තෝරගෙන මුළු සාරාංශය පුරාම අන්නේ ප්‍රතිපත්තියක් හැටියට අනුගමනය කරන්න ඕනේ. උදාහරණයක් ඇට එක තැනක යයන් දුරස් කරලා තියෙනවනම් තව තැනක එකතු කරලා තියෙනවනම් ඒක පිළිගන්න බෑ. එකම ප්‍රතිපත්තියක් සම්මුතියක් පිළිගැනීමක් අනුව පද බෙදීම ඒ වගේම අක්ෂර විඤ්ඤාස උක්තාඛ්‍යාත වගේ කරුණු අනුගමනය කළ යුතු වෙනවා. විකල්ප තියෙනවා නම් ඒ අතරින් වඩාත් හොඳයි කියලා හිතන පිළිගන්න පුළුවන් ක්‍රමයක් තෝරගෙන
ඒක ඔබේ ප්‍රතිපත්තියක් ඇට මුළු සාරාංශය හෝ රචනාව පුරාම අනුගමනය කළ යුතු වෙනවා. ඒ වගේම අර ආකෘතියක් යදා ගන්නකොට ඉතින් වචන ගාන ගණනය කරන්නට ඒක ඉවහල් වෙනවා. හැබැයි ඔබේ වැරදිත් ඒ වගේම මේ ආකෘතිය තුන ඉතා හොඳින් හඳුනා ගන්න පුළුවන් වෙනවා. පරීක්ෂකවරයාට උදාහරණයක් ඇට වල වල කියන ප්‍රත්‍ය වල කියන ප්‍රත්‍ය සාමාන්‍ය සිංහල භාෂාවේ දුරස් කරන්නේ නැහැ. ගෙවල රටවල වාර්තා වල ඔය ආදී වශයෙන් වල කියන එක දුරස් කරලා තිබුණොත් අර ආකෘති යොදා ගත්තයින් පස්සේ ඒක වැරද්දක් හැටියට පහසුවෙන් හඳුනා ගන්න ලැබෙනවා. ඉතින් මේ වගේ කරුණු කාරණා වටහා ගත යුතු වෙනවා. ඒ වගේම සාරාංශකරණය ලියනකොට එක සැරේම විභාග කඩදාසිය ලියන්නේ නැතුව කටු සටහන් පොලයක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. ඔබ කාල වේලාව කළමනාකරණය කරගන්න. ඔබට කාලය තියෙනවා නම් මුලින් කටු සටහනක ලියලා ඊළඟට අවසාන ලේඛනයේ හැටියට ඉදිරිපත් කරන්න. එතනදී උපදෙස් දීලා තියෙන්නේ විභාග කඩදාසියේම උත්තර ලියන්න කියලා නම් අනිවාර්යයෙන්ම ඒ ලබා දීලා තියෙන ඉඩ ප්‍රමාණයෙම සාරාංශය ලියන්න. ඒ වගේ අවස්ථාවක සමහරලාට වෙනත් කඩදාසි ඇමුණුවකින් ලකුණු ලබා නොදෙන්න පුළුවන් දීපු උපදෙස් වලට පරිබාහිරව උත්තරේ ඉදිරිපත් කරන නිසා. ඒ වගේම වචන ගාන අඩු වැඩි වීමේ කාරණේ ගැනත් අපි සල්කා බැලීම වැදගත් වෙනවා. නියමිත වචන සංඛ්‍යාවට වඩා වචන සංඛ්‍යාව අඩු වැඩි වෙනවා නම් ආකෘතියෙන් හෝ එහෙම නැත්නම් සමස්ත ලකුණු ප්‍රමාණයෙන් හරි කිසියම් ලකුණු ප්‍රමාණයක් කපා හරින්නට උපදෙස් ලබා දෙන්න පුළුවන් පරීක්ෂකවරුන්ට. උදාහරණයක් ඇටර ඡේදය ලියන්න තියෙන වචන 50කින් නම් එතකොට 45 55 කියන්නේ දෙපැත්තටම ලකුණු 5 5 මේ වචන 5 5 අඩු වැඩි වශයෙන් පොදු සීමාවක් ලබා දෙන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා අඩු හෝ වැඩි වුණොත් ඒ අඩු හෝ වැඩි වෙන සීමාව අනුව ලකුණු 3ක් 5ක් 2ක් ඔය ආදී වශයෙන් ඒ අඩු හෝ වැඩි වීමේ ප්‍රමාණය අනුව ලකුණු කපා හරින්නට උපදෙස් දෙන්න පුළුවන්. මම හිතන්නේ රචනාව සම්බන්ධ කාරණේදී අපි මේක සාකච්ඡා කරා. ඔබට ඒ පිළිබඳව මේ වෙන විට අවබෝධයක් තියෙනවා විය යුතුයි. ඒ වගේම සාරාංශය පේරි දෙක තුනකින් කෙටියෙන් ලියලා තියෙනවා නම් වචන ගානට වඩා ගොඩක් අඩුවෙන් තිය වගේ අවස්ථාවක සමහරලාවට වචන ගණන් කර කර ඉන්නේ නැතුව ලකුණක් දෙකක් දීලා ඒක ඇගීම අවසන් කරන්න පුළුවන්. මාතෘකාවක් යොදන්න කියලා උපදෙස් දීලා තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මාතෘකාවක් යෙදිය යුතු වෙනවා. ඒකේ අදහස තමයි මාතෘකාවටත් ලකුණු එගෙනවා කියන එක. ඉතින් ඒ වගේ අවස්ථාවක සමහර වෙලාවට ලකුණු ලබා දීමේ පටිපාටිය තුළම ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මේ වගේ මාතෘකාවක් තුනකින් සම්පූර්ණ ලකුණු තුන ලබා දෙන්න, මේ වගේ මාතෘකාවකට ලකුණු දෙකයි, මේ වගේ මාතෘකාවකට එක ලකුණයි, මේ වගේ මාතෘකාවකට ලකුණු ලබා නොදිය යුතුයි කියලා ඒ විදිහේ උපදේශයක් ලබා දෙන්නට පුළුවන්. වචන ගාන ගණන් කරන්න ඔබේ වචන ගාන නියමිත වචන සංඛ්‍යාව පිටනවා වගේම ගණන් කළා සාරාංශයට යටින් වචන ගන්න මෙච්චරයි කියලා ලියන්න. මාතෘකාවේ වචන සංඛ්‍යාව ඊට අදාළ වෙන්නේ නැහැ. ඕනනම් මාතෘකාවේ වචන සංඛ්‍යාවත් ඒ අටින් වෙනම මාතෘකාවේ වචන මෙච්චරයි කියලා ලියන්න. මාතෘකා තැබීම ගැන මම කලින් කතා කරලා තියෙනවා රචනාව සම්බන්ධ ඒ පැහැදිලි කිරීම වල. ඒ කරුණ ඒ විදිහටම අනුගමනය කරන්න. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා ඔබට සාරාංශකරණයට අදාළ භාෂා උපකරණ ශිල්පීය කුසලතා ඒ වගේම ඇගීම් ක්‍රමය සම්බන්ධව අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. ඊළඟ වැඩසටහන් වලින් ප්‍රායෝගිකව ඡේදයක් කොහොමද සාරාංශ කරන්නේ කියන එක අපි විමසා බලමු. ආයුබෝවන්.